ොුවම්බර් මස තිස්වෙනිදව්වාද දවසේත ශුද්ද සහ මාතාව අපොස්තුල්වර ඇන් මොනිතුමන්ගේ මංගල්ලය සමරනවා. අතර් නීමිත සුවිශේෂවාක් ඇතුළ අපිට කියනවා. ජෙසුන් වහන්සේ පේතුරුව ඇතවත්තිී ඔහුගේ සහෝතරය වූ ඇන්ටෘුත් එතන හිටියා කියලා. නමුත් තවත් නෝතක අපිට පවසනදේ තමයි ඇ පේතුරට ඉස්සල්ල ජේසු වහන්සේ වන්ඳන ගන්නවා. රු ලකට කියල කියනවා අපිට මෙසිියස් මනිතුමං හම්බ වනා කියලා අපි අපස්සලුන් දුළොස් දෙනා ගැන කතා කරගත්ති ඒ නායකැල් ලෙස ඒ ප්‍රබලම චරිතය ලෙස අපි දක්ෙන්නේ පේතුරතුමාව නමුත් එක්තරාව දිට පේතුරතුමාට තිස්සල මෙසිියස් කියන චරිතය චෙසුන් වහන්සේ තුළ දක්කිනවා ඇන්ඩ්‍ර මනිතුමාට ඇද්‍රු මනිතුමන් තමයි එක්තරවිදියට පේදුරු වච්ජේසු වහන්සේ ට යොමු කරන්නේ. මේ සිද්ධිය තුළ අපි දකිනදේ තමයි සමහරුලාට අපි අපේ ජීවිතල ගොඩත් ඒේවල් හොගෙනවන අපි කැපී පෙනෙන්නට අපි සේවාවක්ට යොම වුණත් එතනි අපිට ලැබෙන්න්නේ මොනවාද මට ලැබෙන තරන්තුරමොකොත්ද අනිත්තාගෙන් ලැබෙන ප්‍රසාදය ගරුත්වය මොකක්ද කියනදේ අපි ගොඩක් කලාවට හේතනවාල නමුත් මේ ඇන්ටුකෙස් චරිතය තුළ අපි ට එෙක්ත අවිධියකට පවසන්නේ. තමන්ට පැවරිච්ච දෙයක් තිීනවා කරන්නට ඒදේ අනිත්කිනාගේ කාර්යම වෙන්නට අවශ්‍ය නැහැ. ඇන්රු පේදුරු තුමංව තමන්ගේ සහෝදරාව ජෙසු වහන්සේ වෙතට ගෙනියත්ති ඒ සහෝදරයා ඒ කණ්ඩායමේ නායකයාවෙත්ති ජෙසු නහන්සේවිනෙන් ශාක්ෂි දරත්ති. කොස් තිනයදී ඉස්සීල්ුමපොස්සලරුන් නියෝචනය කරමින් මහා ජනකායක ඉදිරයේ දේශනා කරත්ති ඇන්රු ඒ ඇැන කිසි මොහොතකට ඉර්ෂා කරණය නැතුව ඇති. මොකද ඔහු තමන්ගේ සහෝතර ඇතුළ දේවහන්ස ග්‍යාශිර්වාදය දැක්ක නිසා. අපි තේ ජිවිතවල බහෝලාට උත්සා කරන්න ඕනේ නිත්තා ඇයට දෙව වහසේගෙන් ලැි ති ශවාද කන්නට තම කෙනෙක් දිගුටු වෙනවන දෙවර ප්‍රසාදය තල කෙනෙක් ජීවිතය වෙනස් කරගන්නන දෙවන් වහන්සේගේ මැදිහත් කම තුළ අපි ඒැන දු වෙනවට පසුතඩි වෙනවට වැඩිය අපි ඒැන උදා මනන්නට නිරන්සල් ප්‍රශංසය කරන්නට අපට පුළුවන්ද අපිට අපේ චරිතය තෝරගෙන ඒ චරිතය තුළේ හන්සේෙන් බලාපරොත්ව වෙන දෙක් කරන්නට අපිට පුළුවන්ද. මේ පණවිටය අත දවසේද අපේ අයිතිකර ගනිමු ඇු මනිතුමන්ගේ මංකල්ලේ සම්බරණ අද දවස්සේදී අපේ ජීවිිතවලත් ජෙසු වහන්සේ හඳුනාගන්නටත් ඒ ජෙසුන් වහන්සේ ව අනිත්තා වෙතට ගෙනයන්නට ඒ ජෙසුන් වහන්සවැනි මුලි චීතයම ප්‍රාණපරිත්‍යයාග වූ ඇ මොනිතුමංවගේ වෙන් කරන්නටත් අපි වෙරදරමු. ඔබ සැමට ජෙස්පිට.